අපන්නක ජාතකය ඈත අතීතයේ කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. එකල අප මහා බෝසතාණන් වහන්සේ ගැල්විලදාම යන පවුලක උපත ලැබුවා. ඉතින් බෝසත්තුමා තරුණ වයසට පත් වෙලා ඒ ගැල් 500කට නායකත්වය දෙමින් ගැල්විලදාම සරුවටම කරා. ඔය අතරේ බෝසත්තුමාගේ මිතුරෙක් වෙන තවත් ගැල්විලදම් කරුවෙක් බරණැස් නුවරම හිටියා. හැබැයි ඔවුන මෝඩයි. නෝනින් වැඩ කරන්න දන්නේම නැහැ. අනෙක් අය කියන ඕනම දෙයක් පිළිගන්න නිසා ඉක්මනින්ම රැවටෙනවා. ඉතින් දවසක් බෝසත් විලඳ නායකතුමා ගැල් 500ක බඩු පුරවගෙන පටහිර පැත්තේ කාන්තාර සහ දුෂ්කර මාර්ග සහිත ප්‍රදේශයක් කරා විලඳාම යන සූදානම් වුණා. එතකොටම අර මෝඩ ගැල් විලඳ නායකයා ගැල් 500ක බඩු පුරවගෙන එම මාර්ගයේම විලඳාම් කරන්න සූදානම් වුණා. ඉතින් ඒ නිසා බෝසත් විලඳ නායකතුමා මෙහෙම හිතුවා. දැන් මේ මිතුරත් මා සමගම යන්න આવොත් නම් අපි දෙගොල්ලම මහත් අමාරුවක වැටෙනවා. ගවයන්ට තනකොළත් නැතිවි. ඒ හින්දා දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සල ගිහින් අනිත් කෙනා පස්සේ යන්න ඕනේ. මේ ගැන මිතුරා මුණ ගැහිලා පැවසිය යුතුයි. මේ මිත්‍රයා අපි දෙදෙනාම එකවර වෙලඳාමට යන එක දෙදෙනාටම කරදරයක් නේද? ගැල් 1000ක් එකවර ගමන් කරන්න මේ මාර්ගය සුදුසුත් නැහෙනි. ඒ වගේම ගවයන්ට තනකොළ, මිනිසුන්ට දරහ, ජලය සපයා ගන්න ගොඩක් අසීරු වෙයි. එනිසා අපි කවුරු හරි කෙනෙක් ඉස්සර වෙමුද? එහෙනම් මිත්‍රයා, එතකොට කලින්ම යන්නේ ඔබද මමද? මම කලින් යන එක වාසි බොහෝමයි. එහෙම වුණොත් කරත් රෝදවලින් හැරුණු වලවල් සහිත මාර්ගත් නැහැ. කරත් අදින ගොන්නුන්ට ඕන තරම් හොඳ තනකොළක් තියෙනවා. මිනිස්සුන්ට තලුත් පළවැල ලැබෙනවා. පිරිසිදු ජලයත් ලැබේ. ඒ ඔක්කොටම වඩා මට ඕන මිල ගණන් වලට බඩු ටික විකුණ ගන්නත් පුළුවන්. එහෙනම් මිත්‍රයා, මේ ඔන්නෝහේ මං ඉස්සර වෙලා යන්න. ඒකත් හොඳයි. මුලින් යන අය මාර්ගයේ දුර්වල තැන් පිරිසකර කරාම මට පහසුවෙන් මේ මාර්ගයේ දිගේම යා හැකියි. පස්සේ පිටත් වෙන මගේ ගවයන්ට කලින් ගවයන් කෑ තැනින් නැගියන අලුත් තනකොළ කන්ටත් පුළුවන්. අලුත් පලාදලු අපිට ආහාර විසීමට ගන්නත් පුළුවන්. අනිත් එක, පළමු පිරිස කාන්තාරයේ ජලය නොමැති තැන්වල වලවල් හාරා ජලය හොයා ගන්නවනි. ඒ ජලයම අපිට ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන්. ඔවුන් කලින් බඩු විකුණපු මිලටම මගේ බඩු ටික විකුණ ගන්නත් පුළුවන්. මට අමුතුවෙන් ආයෙ මිල කරන්න ඕන වෙන්නේ නැහැ. හොඳයි මිත්‍රයා. එහෙනම් ඔබ ඉස්සෙල්ලම පිටත් වෙන්න. ඉතින් සුදුසු කාලේ ආවම අර මෝඩ විලෙන්දා සතුටින් තමන්ගේ ගැල් කණ්ඩායම සූදානම් කරගෙන විලෙන්ද බඩු පුරෝගෙන පාන්දරින්ම ගමන පිටත් වුණා. දවල් වෙනකොට ඔවුන් කාන්තාරයට පිවිසුණා. ලොකු ලොකු භාජනවල ජලය පුරවගෙන, ආහාර පුරවගෙන මේ ගැල් කණ්ඩායම යුදුන් 60ක් දුර කාන්තාර මාර්ගයක තමයි දැන් ගමන් කරන්නේ. ඔහොම යනකොට දින කීපයකට පසු මේ ගැල් කණ්ඩායම බිහිසුණු යක්ෂයන් වාසය කරන කාන්තාර මායිමකට ඇතුල් වුණා. අපිට නියම ගොදුරක් ඇති වෙන්න මිනිස්සුයි ගොනුයි ඉන්නවා. දවස් ගාන බඩගින්න හිටියේ. මේ මිනිස්සු ගෙනියන වතුර ටික හිස් කරොත්
මේ මිනිස්සු ඉක්මනටම දුර්වල වෙලා යයි. එතකොට අපිට පුළුවන් මේ රැළම ලේසියෙන් ගොදුරු කරගන්න. මේ ලොක්කා අපි කොහොමද ඔවුන් ගෙනියන වතුර ටික එහෙම හීස් කරන්නේ? සලස්මක් එහෙම තියනවද ලොක්කා? ආව් ආව්. අපි මිනිස්සු වගේ වෙස් අරගෙන සුදු ගවයින් බැඳි ලස්සන කරත්තයක් මවාගෙන ඔවුන් ඉස්සරහට යමු. ආ මේ එතකොට ලොක්කා කොහොමද දන්නේ වතුර හීස් වෙන්නේ නේද? ඉතින් බොල හිටින් මම තාම කතාව කියලා ඉවර නෑනේ. අපි ඔවුන් ඉස්සරහට යන්න ඕනේ. ඉදිරියේදී මහා වැසි වසින ඝන වනාන්තරයක් තියෙන බවට ලකුණු පෙන්වමි. ෂා දැන් තේරුනේ ලොක්කා. ඒ උපාය නම් කදිමයි. ඉතින් ඒ අමනුස්සයින් වෙස්වලාගෙන අර ගැල් කණ්ඩායම ඉස්සරහට ගියා. ඔවුන් යන වාහනය වැස්සකට අහු වුණා වගේ හොඳටම තෙත බේරෙනවා. රෝදවල එහෙම මඩ පිරිලා. හැමෝම බොහොම සතුටින් නිලුම් වල් අත ඇතිව නිලුම් අල සපමින් සිටියා. දකින ඕනම කෙනෙකුට හිතෙන්නේ මෙයාල විල් පුකුණු පිරුණු කෙන්බිමක් පසු කරගෙන එන පිරිසක් කියලයි. ආ සහෝදරයා, මොකද ඔය ගැල්වල වතුර උස්සගෙන යන්නේ? අයියෝ, ටික දුරක් ඉස්සරහට ගියාම දිගටම තියෙන ඝන වනාන්තරේ ඒ හෙට නිතරම වහිනවා. තැන් තැන්වල නෙළුම් මල් පිපුණු විල් පොකුණු එහෙම එමටයි. ඈ ඇත්තට මේ කහපු අර මෝඩ වෙලෙන්දා ඉදිරි ගමන සැහැල්ලුවෙන් යන්න කියලා හිතාගෙන සියලුම ජලය හිස් කරා. ඒ මෝඩ වෙලෙන්දට මේ ගැන පොඩ්ඩක්වත් සැක හිතුනේ නෑ. ඉතින් මේ පිරිස දවස පුරාම ඉදිරියට ගියත් එයාලට එක වතුර පොදක්වත් හොයාගන්න බැරි වුණා. ඊළඟ දවසේ මධ්‍යහන වෙනකොට කෑමයි වතුරයි නැතිව හැමෝම හාමතින් පිපාසයෙන් පීඩාවට පත් වුණා. ගවයොයි මිනිස්සුයි හොඳටම තෙහෙට්ටු වෙලා ඒ තැන්වලම වැටුණා. මේ සිහිබුද්ධියක් නැති මෝඩ නායකයා එයාගේ මුළු පිරිසම විනාශයට පැමිණෙව්වා. මටනම් දැන් දිව ගිලෙන්න පිපාසයි. අනේ මටනම් ඇවිද ගන්නවත් පණනේ. අම්මේ නායක තුමනි, ඒ අපු මිනිස්සු මොන හේතුවකට හරි අපිව රැවැට්ටුවා. දැන් අපි ළඟ එක වතුර බිඳුවක්වත් නෑ. අපි විනාසයි. ඉතින් එදා රාත්‍රිය අර යක්ෂයින් ඇවිල්ලා අර ගැලේ හිටපු සියලුම මිනිසුන් සහ ගවයින් මරා අනුභව කරලා ඇටකටු විතරක් ඉතුරු කරලා යන්න ගියා. අපේ රඟපෑම සාර්ථකයි බොල. මේ මෝඩ රැළ අපේ උප්පර වැට්ටියට අහු වුණා. කාලෙකට පස්සේ නියම ගොදුරක්. මාසයක් ගතවීමෙන් පසුව අර බුද්ධිමත් බෝසත් වෙළඳ නායකතුමත් ගැල් 500ක බඩුත් රැගෙන වර්ණැස් නුවරින් පිටත් වුණා. එයාලා ටික වෙලාවකින් කාන්තාර මායිමට පිවිසුණා. අපි මෙතන ටිකක් ගිමන් හරිමු. මොකද ඉස්සරහට තියෙන යොදුන් 60ක් දුර කාන්තාරයක්. මෙතනින් එහාට යද්දි බොහෝම පරීක්ෂාකාරී වෙන්න ඕනේ. කිසිම කෙනෙක් මගෙන් නොඅසා කිසිම දෙයක් කන්නවත් බොන්නවත් එපා. තේරුණාද?
දින කීපයකට පසු මේ පිරිසත් අර යක්ෂයින් වාසය කරන කාන්තාර මායිමට ආවා. කලින් වගේම මෙවරත් යක්ෂයින් වෙස්සලාගෙන ගැල් පිරිස ඉස්සරහට ආවා. හෝ 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 සහෝදරයා මොකද මේ නිකන් බොරුවට බරටම වතුර අරගෙන යන්නේ? ඉස්සරහට සීතල මහ වැසි වහිනවා. වැව් පොකුණු එහෙම උතුරා යනවා. ඉස්සරහට දිගටම තියෙන ඝන නිල් වනාන්තරේ. මේක නම් විශ්වාස කරන්න අමාරුයි. මේගොල්ලෝ ගෑස් රතු පාටයි. හෙව නැල්ලක්වත් පේන්නේ නැහැ. මේ නම් මිනිස්සු වෙන්න බෑ. හොඳයි සහෝදරයා. ඔබට බොහෝම ස්තුතියි මේ දීපු පණිවිඩයට. අයියෝ සුළු දෙයක්. එහෙනම් අපි ගියා. යක්ෂයන් ගිය පසු බෝසත් ගැල්නායකතුමා මිනිසුන්ව රැස් කරා. පින්වත්නි, මෙම මහා කාන්තාරයේ විලක්වත් පොකුණක්වත් තියෙනවද කියලා ඕගොල්ලෝ කවදාරි අහලා තියෙනවද? වැස්ස තිබෙනවා නම් යොදුනක් දුරට වැසි සුළං හමනව නේද? සීතල වැසි සුළඟක් කිසිම කෙනෙක් ගැඟේ දැවටුනේ නෑ නේද? අකුණු ගසනවා නම් යොදුන් හතරක් පහක් එළිය විහිදෙනවා නේද? කෝ දැන් වැහි වලාකුළක් පේන්නවත් නෑ. අකුණු ගසන ශබ්දයක්වත් නෑ. පින්වත්නි, මේ ආවේ මිනිස්සු නෙවෙයි. මේ තමයි කාන්තාරයට අරක්ගත්ත යක්ෂයෝ. ඔවුන් හදන්නේ අපිව දුර්වල කරලා මරලා දාන්න. ඒ කාන්තේම්ම මම කියන්නම් අර මෝඩ වෙලෙන්දා මේ යක්ෂයින්ට රැවටිලා ඔහුගේ පිරිසත් සමගම විනාශයට පත්තුලා ඇති. හොඳයි, එහෙමනම් නැවත අපි ගමන ආරම්භ කරමු. ඔබලා බොහෝම පරිස්සමෙන් වතුර පාවිච්චි කරන්න මතක තියාගන්න. ඉතින් මේ ගැල් කණ්ඩායමට සවස් වෙද්දී අර මෝඩ වෙලෙන්දාගේ කණ්ඩායමේ පරණ ඇටකටු ටික දකින්න ලැබුණා. ඔවුන් රැගෙන ගිය වෙලෙන්ද භාණ්ඩ එලිස්සම ගැල් තුල සුරකිව තිබුණා. එදාර බෝසත් නායකතුමාගේ ගැල් කණ්ඩායම එතන කඳුරු බැඳගත්තා. මේ ගැල් කරුවන් ගිනි මැල දල්වා කඩු කිනිසි අතැතිව එළි වෙනකම රැකවල් යෙදුවා. ඉතින් ඒ හින්දා එදාර අර යක්ෂයින්ට කෑම නැති වුණා. අයියෝ, මේ මිනිස්සු නම් හරිම විපරම්කාරයෝ වගේක්. අපරාධ ගොදුර නැති වුණා. දැන් ඉතින් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ බොල. අයියෝ, හතට ආපු එක කටට දාගන්න පිටේ දාන්නේ. පහුවදා උදෑසන මේ ගැල් කණ්ඩායම ගොනුන්ට තනකොළ කෑමට දීලා පරණ ගැල්වල තිබුණු වටිනා භාණ්ඩ එහෙමත් පටවගෙන කාන්තාරය සුවසේ තරණය කරා. අර පරණ ගැල්වල තිබුණු වටිනා භාණ්ඩත් එක්කම වෙළඳාම් කරපු හින්දා ගොඩක් ලාභ ලබාගෙන බරණැසට ආපහු ආවා. දුර දක්නා උපායශීලී නුවණින් යුතු අපමහා බෝසතාණන් වහන්සේගේ වෙළඳ කණ්ඩායම ජීවිතයේද බේරා ගනිමින් සමෘද්ධිමත් වෙළඳුම් බවට පත් වුණා. එකල මේ මෝඩ ගැල්නායකයා ලෙස ඉපද සිටියේ දෙව්දත් තෙරුන්ය.